කොහොමදම දරුව පාසල් කටයුතු දරුවන්ගේ පාසල් කටයුතු නම් ගොඩක් අඩුපාඩු තියෙනවා දැන් අද උදේ ඉස්කෝලේ යන ලෑස්තිලා මට බෑග් එක පෙන්නලා කියනවා අම්මා මේ බලන්නකෝ සිපර් එකක් ඕනේ බෑග් එකට සිපර් එකක් වෙනම තියෙනවා කියලා අර ඉරිච්ච තැනක් පෙන්නලා මට කියනවා අම්මා මේ බෝතලේ දාන්නකෝ ඒ ඉරිච්ච තැනින් මේ සා මේ ඇතුළට කියලා කිව්වා ඉතින් මමත් ඉතින් ඒ විදිහම කීවා මොකෝවත් ඉල්ලලා අඬන්නේ නැහැ ඉතින් නැති දේ නැති විදිහටම යනවා ඉස්කෝලේ ගිහපුවාම තමයි මේ ළමයි කියන්නේ දුක හිතෙන විදිහට එයාලට අනම්මනම් කියනවා ඉතින් එක්ක බෑග් එක කිරලා කියනවා නැත්තම් කලිසම සුදු නූලෙන් මහලා කියනවා නැත්තම් කලිසම ඊරිලා කියනවා ඒ කියපුවාම තමයි මෙයාලා ගෙදර ඇවිල්ලා අපිත් එක්ක රණ්ඩු වෙන්නේ ඉතින් රණ්ඩු වෙනවා කියන්නේ අර දුකට කියනවා දේවල් ඇවිල්ලා මට ඉස්කෝලේ යන්න බෑ ළමයි මෙහෙම කරනවා ගුරුවරයා මෙහෙම කීවා මගේ ඇඳුම් කිලුටුයි කියනවා මගේ ඇඳුම් ඊරිලා කියනවා මේ කිය කිය ගොඩාක් දුක හිතෙන විදිහට කියනවා ඉතින් දැන් වතුර බෝතලයක් නැහැ ඉස්කෝලේ ගෙනියන්න ප්ලාස්ටික් බෝතල් ගෙනියන්න දෙන්නේ නැහැ ළුව වර්ග අංක වර්ගයක් තියෙනවා කියනවනේ ඒ අංකවලට ඉස්කෝලේ ගෙනියන්න දෙන්නේ ඊට පස්සේ දැන් ඊයේ මේ එහා පැත්තේ කඩේකට ගිහිල්ලා අහගෙන ඇවිල්ලා කියන අම්මා වතුර බෝතල් තියෙනවා වතුර බෝතලයක් 300යි දෙන්නටම 600ක් ඕන අම්මා දෙන්නකෝ 500 කොලයයි 100 කොලයයි නියෝනේ කියලා අපේ මේ දෙවෙනි පුතා කියනවා ඉතින් මම මං කොහෙන්ද දෙන්නේ කියන්නකෝ මට අවංකවම දැන් දෙන්න විදිහක් නැහැ මල් ළඟ තිබුණු ඔක්කොම රත්තරන් බඩු තුකස් කරලා තමයි මෙයාට දැන් මේ වෙනකොට 70ක් විතර වියදම්. මට දැන් අන්න අයවෙන්න දිහාවකුත් නැහැ. දැන් දැන් හෙට එයා එකයි යන්න ඕන බෙහෙත් දාන්න. ගෙදර රුපියල් 500ක් නැහැ දැන් එකයි යන්න. අයවෙන්න දිහාවකුත් නැහැ. මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. නමේ. ආ එහෙම ඕන සපත්තුවක් දාන්න දෙනවද අම්මා? එහෙම ඕන එකක් දෙන මේක එයා ක්‍රීඩා කරනවනේ. ඒ හින්දා මේ යාළුවෙක් දුන්නා ඩෙක්සස් දෙකක් තියෙන අලුත් දෙකක් කියලා දුන්නා දැන් ඒ දෙකත් ඉරිලා තියෙන්නේ ඒක ක්‍රීඩා වලටයි ඉස්කෝලේටයි ඔක්කොටම ඕක දැන් ඔව් යාළුවෙක් දුන්නා ආ ඔය දෙක යාළුවෙක්ගෙන් ගත්ත දෙකක්ද ඔව් හා ඒ දෙකත් දැන් කැඩුනා ඔව් එතකොට ඔයාගේ අයියට අයියටත් යාළුවෙක්ගෙද ඈ ඔව් ඒ දෙකත් කැල්ල ඔව් එන්නේ මන්ට මේ කකුලට කකුලක් තබ් මේ හදාගෙන ළමංගේ අධ්‍යාපන කටයුතු වලට උදව් කරගෙන ඉන්න තිබෙන තියෙනවා කකුලක් දාගත්තොත් නැවතත් ඒ වින්කලේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද තාත්තා පුළුවන් නෑ කියලා හිතනවා කකුලක් දාගත්තොත් දැන් ඒ වින්කලේ අවශ්‍ය බඩු අනම්ම නම් ඒවා ටික ඔක්කොම තියෙනවා තියෙනවා වැඩක් තියෙනවා නේද තාත්තට මේ හරිය වින්කලයක් නැන්ද වෙන නෑ වැඩක් තියෙනවා ඒකෙන් තමයි ජීවත් වෙලා මෙච්චර මෙච්චර කාල ජීවත් වෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ තමයි ඉන්නේ මේ අනුරාධපුර ප්‍රදේශයේ බොහෝම දුෂ්කරතර මැද්දේ ජීවත් වෙන පවුලක් පිළිබඳව අපිට අහන්න ලැබුණා විවිධ දේවල් වලට ජීවිතේ මුහුණ දීලා බොහෝම අසරණව පවතින බව අපිට අපේ හිතවතෙක් අපේ රිකොඩ දඹුල්ල නාලිකාවත් එක්ක ඉන්න බොහෝම ආදරණීය සහෝදරයෙක් අපේ මාධ්‍ය හිතවතෙක් අපිට කතා කර අනුරාධපුර ප්‍රදේශයෙන් ඉතින් අපි ඒ පිළිබඳව සුවා බලන්න තමයි මේ යන්නේ නුරංගයියේ ඔන්න අපි ආවා ඔබතුමා කිව්ව පණිවිඩය හොයාගෙන තමයි මේ ආවේ එන්න යන්න බලන්න රටකජු අරව කහ මේ පොල් කුඩු ඒව මොනවාද පහන තියන්න එහෙමද පොල් කුඩු වෙල්ලා පහන තියන්න හොඳ නැල්ලුනේ කියනවනේ
විස්තරය කියලා අයියා අපිට කතා කරේ අයියා දෙන්න කිව්වේ ආ දෙන්න කිව්වේ මේ අපි මහත්තයා උත්ින්ම ආවාට මේ වැඩක් කරගන්න බෑ මොනවද ඒක නම් පුතා මොනවද කරගන්න බෑ ඊට පස්සේ මෙයා වින්කලේ කරගත්තා වින්කලේ කරනකොට මේ මෑතක අවුරුදු දැන් 20ක් විතර වගේ තුවාලයක් තිබ්බා තුවා කකුල ඒ තුවාලේ අඩු වෙන්නේම නැහැ ඊට පස්සේ මේ වින්කලේ කර කර ඉන්නකොට ගොඩාක් වැඩි වෙනා ඒ තුවාලේ ඊට පස්සේ ડોක්ටර් කෙනා මට බයිසිකල් වින්කලයක් තිබ්බා බයිසිකල් පොඩි බයිසිකල් බයිසිකල් සයිකල් වැඩ කළා ඊට පස්සේ මේ මේ ડોක්ටර් පෙන්නවා කකුලේ තුවාලේ ඒ පෙන්නම කන් ඉඳලා ડોක්ටර් කිව්වා මේ අයින් කරලා දාන්න මේක තියන්න කියන්න වැඩක් නැහැ නේ කියලා එකෙන් සීනි තිබ්බද සීනි නෑ මේ අර තුවාලේ හොඳ වෙන්නෙම නෑ ලොකු තුවාලයක් තිබ්බේ හොඳ වෙන්නෙම නෑ මේ බෑන්ඩේජ් එකක් එක තිබුණා එනම් ජරාව වලට ඒ තුවාලේ ඊට පස්සේ ડોක්ටර් කිව්වා කපලා අයින් කරමු කියලා දැන් යාට ඒ තුවාලේ තියෙද්දි මොකවත් වැඩක් කරගන්න බෑ ඇවිදිනකොට අර තුවාලෙන් පැදලා එනවා සැර වෙනවා මේ ඒ කරලා අනුරාධපුර ස්පිරිතාලේ ජනවාරි පළවෙනි දාරෙන් කියලා නතර කරේ නතර කළා පාලසිනිදා අයින් කෙරුවා කකුල මේ ගිය අවුරුද්දේද මේ අවුරුද්දේ මේ අවුරුද්දේ ඔව් ඔය මං කුවේට ගිහින් හිටියා අවුරුදු තුනම තුනයි මාසෙ මා ඒ තුනයි මාසෙම හිටියේ ඉර කරගෙන ගෙදරට ඉර කරගෙන හිටියේ ගෙදරක ඊට පස්සේ ඒ ගෙදර පඩි දුන්නේ මාස 11ක් පඩි දුන්නේ ඊට පස්සේ මේ ගෙදරට කිව්වට ගෙදර ආයෙ මෙයාලා කතා කරන ඒජන්සියට ඒජන්සිය මොනවත් ඒවට උත්තරයක් හම්බුන්නේ නැහැ. ඒ කරලා ඇස්සරට ක්ලෝරෙක්ස් ගහලා ඇස්සන්ද වෙලා මම ලංකාවට ආවා. කුවෙට් එකේ ඉඳලා. කුවෙට් එකේ ඉඳලා. ඉන්දියාවෙ එක්කෙනෙක් මං ගෙනල්ලා ඩුබයි එකට දුන්නා. ඩුබයි එකෙන් ශ්‍රී ලංකා ෆ්ලයිට් එකේ ඒ මහත්තයෙක් තමයි මං එක්කන් ආවේ මහාට මට. මට ඉතින් මගේ දල්පටෝ හතර දිනකින් එක්කෙනෙක් කැම්පස් එකේ ඉන්නේ කුලියා පිටියේ. ලොබුතා සාමාන්‍ය කුල මේවා මේ සැරේ පොඩි පුතාලා දෙන්නෙක් ඉන්න එක්කෙනෙක් හත වසර එක්කෙනෙක් හය වසරේ ඉතින් එයාලට ඉගෙන උගන්න ගන්න තමයි ඕනේ දැන් මමත් සදාකල් ඉදික්වා ගන්නේ මේ මැණික් කටුලින් පල්ලෙහා ඉරිවැන්න තියෙනවා ඒ රටේ දුන්න වදවලටද ඔව් ඉරිවැන්න තියෙන්නේ ඒවා ගොඩ ගන්න බෑ කියලා තමයි ඒ ඩයිස් නයි බලද්දි කිව්වේ බාගෙට මැරිලා තියෙනවා පෙලක් වැඩ පෙලක් නෑ ඉරිවැන්න තියෙන්නේ දැන් මෙහෙම මේ වකරක් දැයින්නේ මගේ ඇඟිල්ල පිච්චිලක් තිබ්බා මම ඒවත් දන්නේ නැහැ මේ ඔ මේ මාප් මාප් ඇඟිල්ල වීතම්බද්දි ඔක්කොම පිච්චිලා තිබ්බා දන්නේ නැහැ ඒවත් දන්නේ නැහැ මම මම මෙහෙම නෙමෙයි ආවේ ඇටකොට්ට වගේ මං ආවේ ආ රට ගියේ මේ දරුවෝ හතර දෙනා බලා ගන්න දරුවෝ හතර දෙනායි මෙයාට යනකොටත් අයියා අසනීපෙන් හිටියේ අකුල ඇදේට මෙහෙම තිබ්බේ උපතින් ආබාධිතයිනේ ආ උපතින් ආබාධි තිබ්බා ආ මෙහෙම ඇද්දේ මෙතන මේ කකුලේ මෙතන මෙහෙම මෙහෙම හැරිලා තිබ්බේ උපතින්ම ඒක මර මෙතන මේ හැරෙද්දී මෙතන අර තමයි අඩිය තියෙන්නේ ඒ එතනම තමයි ඇන්නේ තුවාල තුවාලින් මෙතන ඒක සයිය මොකද ජොබ් එකක් විදිහට මේ වින්කලේද එදා ඉඳලම කරේ මම ඒ කන්නේ මෙහෙම යන්නේ නේ මුරට ගියා විතුරේ ඉතිරක්ක බලලා තිනවා ඒක ඉතින් මඩ වැඩ කරන්නතෝ ගොඩ පෙළෝ ටිකක් පදාගෙන මම කලෙක් කරගෙන තමයි ඉන්නේ කියලා ඉතින් දෙලිම තාත්තේ දාව අර කුවාලේ ආවා පිටිපස්සේ ගන්නවා නේද ඊට පස්සේ තමයි යන්න ලබු කර ડોක්ටර් කෙනෙක් කියනවාට පස්සේ කියනවා පුතා මේක තියාගන්න බල වැඩක් නැහැ කියලා අපුල දැන් මෙහෙම හැරිලා නේද අපි නම් දන්න තැන් කීපයක් තියෙනවා කකුල් දානම් මෙයාගේ මින් මෙහෙම දෙන්න ඕනේ මින් මෙහෙම දෙන්න මෙයා ඉතින් අරගෙන කරගෙන යන්න එන්න ඕනේ ඔයාලට මෙහෙම ඉඳලා මහවට කොච්චර දුරද දන්නවද මහව මම දන්නේ මහවට අපේ ලොකු දුරන්නේ නේද මම මහවට නම් එච්චර දුර නෑ මොනද බස් එකේ මේ වීල් එකේ ගන්නේ නම් දැන් අන්දාදපුරයට මෙයා ක්ලිනික් එක ගියා 6000ක් ගත්තා මෙයා ඉස්සරලාම එතන දැනට පෙන්වන්න ඕනේ අපි බලමු ඉතින් මොකක්ද කරන්න පුළුවන් කියලා මම
गेदरट आदाय आहार कौन द आहार पान स्वागत नहीं किया ना देख नहीं जिम्मा तेरे नहीं ये वकिया नहीं जिम्मे नहीं आज तो हम के आपे मानना चाहिए हम के जिम्मे एक एम और पालेवनी ना उसके तल की ही नहीं था पालो संड ऑपरेशन कर ले विस्तृत नहीं था किधर आओ डे पास से बांधना करी मात्रा कतार कर ला तो गान बोलवान रुपया पनाह दाह के मरना दाह काम तुम नया कुछ ये पनाह दाह गाता अरे अंतमें मित्र का ले को नंदा तो बोले और पीने के अंदर मैं तो घोटे वील लेके भेद दान दिया ना इधर लेता मैं इधर आठ भागो हाल है मैं මේ දවස් ටිකේ ගත්ත ණය මුදලෙන් තමයි එතකොට ණය පියවෙන්නේ කොහමද? ඒක මාසයකට මාසෙන් මාසේ වාරිකේ දාන්න ඕනේ. ආ මාසෙන් මාසේ ගෙවන්න ඕනේ. හ්ම්. හොඳ සත්‍ය පණ ගන්න මාසයකට වාරික ගන්නත් ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. ඒක වාරික දැන් අරන් මාසෙයිද? මාසයක් නෑ මම. තව නෑ මාසයක්. දැන් ඒකත් ඉවරුණාම මොකද කරන්න? ඒක තමයි කල්පනා කර කර ඉන්නේ. ඊයේ ගියේ තේජෝ ඔෆිස් එකට මෙයාගේ ආබාධිත මුදල් පාස්සලා එනවනේ. ඒක තියනවා බලන්න. ඒ අතරේ තමයි අර මහත්තයා හම්බුනේ. ඒ මහත්තයා හම්බුනාට පස්සේ තමයි කී මම මොන හරි තවක් කරන්න බලන්නම් කියලා ඊයේ 7ට විතර වාගේ කෝල් එකක් ගත්තා මට. අරගෙන වාගේ නම්බරේ දුන්නා. मध्ये अपे सहोदरेक अपे हितवतेक अनुराधपुर प्रदेश अपे नुरंग महात्मा अपिट कथाकला मुकद मे अम्मगे तुरतुरकिन तमा नुरंग महात्मा मे अंगिताने मे निवसट मुलिम हमवेला तीने मे अम्मा जीविते अत्थरला जीविते समुअरं हिटुपु अम्मा केने तट्टु पहाकें अनंत अप्रमाण जीविते हानिकर गणगी अम्म के मेने अम्म कुवेटे तम जीवत्ला नोयकुत् वध हिंसा वलट लक्वेला बहुम अमारुवे दर्वंगे वासनावट अम्म नवतमे अवित्ती अदापि इन्ने राजांगने प्रदेशे राजांगने याय हयकेन प्रदेशे तमापि मे अदवित्ती मेतुर तुर लबादुन नुरंग महात्मा अपि बहुम स्तुतिवंत वेनवा मुकद अभी मेतंट आवट पास दैक्का
ඇත්තටම ජීවිතේ පුදුමාකාර දුකක් වේදනාවකින් ජීවත් වෙන පවුලක්. අපි අහලා විතරයි තිබුණේ. නමුත් අද මෙතන ඩයවට පස්සේ අපිට තේරුණා. මොකද තාත්තා වින්කල් රස්සාව කරගෙන ජීවිතේ කොහොම හරි ජීවත් වුණේ. මේ තාත්තා උපතින්ම ආබාධිත තාත්තා කෙනෙක්. ඒ ආබාධිතකම ජීවිතේට බලපෑමක් කරගත්තේ නැහැ. ඒක ජීවිතේ බලපෑමක් ටිකෙන් ටික සිද්ධ වෙන්නේ දරු මල්ලෝ ලොකු වෙලා දරු මල්ලෝ හොඳින් අධ්‍යාපනය කරන්න දරු මල්ලොන්ට යමක්කමක් කරලා දීලා එක දරුවෙක් බොහොම සතුටුයි කියන්න මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුණා ඒ සම්පූර්ණ මේ තාත්තගේ හයිය මේ තාත්තගේ තිබ්බ ධෛර්යයෙන් තමයි ඒ දරුවා එච්චර දුරට යවන්න පුළුවන් වුණේ අනිත් තව දරුවෝ 3 දෙනෙක් ඉන්නවා මේ දරුවන් 3 දෙනාත් අධ්‍යාපනය ලබන්න පුදුමාකාර වෙහසක් මේ තාත්තා අම්මා ජීවිතේ උත්සාහ කරා අම්මගේ උත්සාහය සම්පූර්ණ වතුර ගියා අම්මට ගියපු මුදලක්වත් නැවත ගෙදර අරන් එන්න හම්බුන්නේ නැහැ විදේශ රටකට ගිහිල්ලා අඩුම ගානේ දරුවෙකුට ටොපියක් චොකලට් එකක් ගෙන්න හම්බුන්නේ නැහැ එහෙම දුක් විඳලා අම්මා එනවා ඒ එනකොට තාත්තගේ කකුල අයින් කරන්න සිද්ධ වෙනවා මේක තමයි ජීවිතේ අපේ ඉරණම මේ ජීවිතේ කවුරුත් මුහුණ නොදෙන දේවල් වලට මේ අම්මා තාත්තා මේ වෙනකොට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු අපි බලන්න ආවා. දැනට තාත්තට අම්මට කිසිම ආදායමක් නැහැ ගෙදරට එන්න. ගන්න පුළුවන් හැමතැනින්ම රුපියල් 100,000, 20,000, 30,000 මේ වෙනකොට ණය අරගෙන ඒ අරන් තියෙන්නේ කන්න බොන්න නෙවෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ටිකවත් කරගන්න බැරි වුණා. මොකද මේ කකුල හදාගන්න, අරහෙට මෙහෙට යන්න වියහියෙන් අප්‍රමාණයි. ඒ සියලුම කටයුතු කරගත්තේ ණය වෙලා. අද අම්මයි තාත්තයි කරන්න දෙයක් නැතුව කඳුළු වලින් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ දරුවෝ ඉගෙන ගන්න හරි දක්ෂයි. අපි දරුවන්ගෙන් අහනකොට දරුවන්ට තියෙන එකම බලාපොරොත්තුව තාත්තට රෝද පුටුවක් අරන් දෙන්න පුළුවන් නම් ඒ වගේම තාත්තට කකුල දාලා දෙන්න පුළුවන් නම් ඒක තමයි දරුවෝ 3 දෙනාගම තිබ්බ එකම පරමාර්ථය. රිපොට දඹුල්ල නාලිකාව බලන අපේ ආදරණීයයන්ගෙන් අපිටත් ඉල්ලන්න තියෙන්නේ අපිට පුළුවන් නම් මේ අය වෙනුවෙන් මේ දරුවන් ඉල්ලන ඉල්ලීම් ටික ඉෂ්ට කරලා දෙන්න මම හිතනවා අපිට ලොකු පින්කමක් සිද්ධ වෙයි. මේ සමාජයට අපි හරහා ලොකු දේවල් වෙනවා. හැබැයි ඒ වෙන්නේ මේ වගේ දුක දැකලා අපිට ශක්තියක් වෙලා ඉන්න අපේ විදේශ රටවල ඉන්න අපේ ආදරණීයයන් නිසා. ඒ වගේම රිපෝට දඹුල නාලිකාව පිරිවරා ඉන්න අපිට පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසෙන් තමයි අපි මේ හැමදේම අද කරන්නේ. අද මෙතනට බඩුමුට්ටු ටිකක් ගේන්න අපිට හැකියාවක් ලැබුණා. ඒ තමයි අද දිනේට උපන් දිනේ සමරනවා රේණුකා මදු මහත්මිය. රේණුකා මදු මහත්මිය මේ රිපෝට දඹුල්ල හරහා තව අත්තම්ම කෙනෙකුට හැම මාසෙම මුදල් ලබා දෙනවා. ඉතින් එතුමිය අද උපන් දිනේ සමරනවා. ඒ දිනේට අපි කල්පනා කරා මේ අය වෙනුවෙන් අපි යමක් කරන්න ඕනේ කියලා. ඉතින් අද රේණුකා මදු මහත්මිය ඔබේ මුදල් වලින් අපි බඩමුට්ටු ටිකක් මේ ගෙදරට අවශ්‍ය හැමදේම අපිට පුළුවන් හැමදේම අම්ම මේකේ තියෙනවා සීනි පරිප්පු ටිකේ ඉඳලා හැමදේම තියෙනවා. ඉතින් අපි බලනවා ඉස්සරහට මේ වීඩියෝ බලන කාට හරි පුළුවන් මේ අම්මගේ හෝ මේ තාත්තගේ දුරකථන අංක අපි සටහන් කරනවා. ඒ වගේම මේ අයගේ ගිණුම් අංක අපි සටහන් කරනවා. මේ අයත් එක්ක සම්බන්ධ වෙලා පුළුවන් නම් මේ දරුවන්ගේ අධ්‍යාපනයට පොතක් පැන්සලක් අරන් දෙන්න. එහෙමත් නැත්නම් මේ තාත්තට කකුලක් දාලා දෙන්න. එහෙමත් නැත්නම් මේ තාත්තට රෝද පුටුවක් අරන් දෙන්න පුළුවන් නම් ලොකු පින්කමක් ලොකු දෙයක් සිද්ධ වෙයි. අපි මේ සියලු දේවල් අපේ වීඩියෝව තුල වීඩියෝයෙන් පිට ඕන කෙනෙකුට බලන්න පුළුවන් ආකාරයේ ඩිස්ක්‍රිප්ෂන් කියන තැනදී මේ අම්මගේ තාත්තගේ තොරතුරු සටහන් කරනවා. ඒ වගේම රිපෝට දඹුල්ල නාලිකාව කරන අපි හරහා සම්බන්ධ වෙලා ඔබට මේ අය වෙනුවෙන් යමක් කරන්නත් පුළුවන්. ඒ තොරතුරුත් අපි ඔබ අපෙන් ඉල්ලුවක් පමණක් අපි දෙනවා. ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් මේ අයගේ අනාගතය මේ දරු පැටවුන්ගේ අනාගතය අපි හදලා දෙමු. අපි උත්සාහ කරමු මේ දරුව වෙනුවෙන් යමක් කරන්න.
මොකද දරුවන්ට පොත් බෑග් ටික නැහැ, පාසල් පොත් ටික නැහැ, ඒ වගේම දාගෙන යන්න සපතු දෙකක් නැහැ. සමහරලාට අම්මට ඇවිල්ලා කියනවා ඉස්කෝලේ යන්න බෑ ආයෙමට. බෑග් එක ගිරිලා ළමයි විහිළු කරනවා. විවිධ දේවල් වලට අම්මයි තාත්තයි ජීවිතේ මුහුණ දෙන ගමන් තමයි අපිට කතා කරන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා මොකද්ද මේ අය වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. ලොකු පුතාගේ නම මොකද්ද පුතේ කිව්වේ? කසුන් නාලෝ. කසුන්? නාලෝ. කසුන් නාලෝ. කසුන්ගේ වයස කීයද පුතා? 16. 16යි. දැන් අම්මා තාත්තා කිව් විදිහට දැන් කුඹුරු වැඩ එහෙමත් කරනවලු නේද? ඔව්. වෙන කරන්න දෙයක් නැහැ දැන් තාත්තට යන්න බැරි හින්දා ඒවා ටික කරනවද කියලා. ඔව්. දැන් ඉතින් කුඹුරේ මොන වගේ වැඩද දන්නේ? නියරක් මවින්න එහෙම. නියරවල බඳින අය? නියරක් කෑලා වපුරන්නේ දන්නු. මොනවද කසුන්ගේ ඉස්සරහට තියෙන බලාපොරොත්තු කසුන්? බලාපොරොත්තු කොහොමයි තාත්තා කකුලට කකුලක් දාගන්න එක තමයි ලොකු පළවෙනියරම තියෙන්නේ. මල්ලා දෙන්න ගැන මොකද? මල්ලා දෙන්නටත් කොහොමරි උගන්න ගන්න පොත් ටිකක් අරන් දෙන්න තිබ්බනම් මේකත් ලොකු දෙයක් ඉතින්. මල්ලා ගෙදර ඇවිල්ලා කියනවා දඩුපාඩුකම්. ඔව් කියනවා. ඈ පුතේ? ජීවන්ත බවසර වේද? ජීවන්ත? ජීවන්තර මොනවද ඉස්කෝලේ යන තියෙන අඩුපාඩුකම්? මෑක් කිරලා තිබ්බා. ඇහෙන්නේ? මෑක් කිරලා තිබ්බා. හා. බෝතල් බෝතල් අරන් නැතුව තිබ්බා. පොත් ටික මෙහෙම ටික අරන් නැතුව තිබ්බා. ඉස්කෝලේ යන්න බඩු ගොඩක් අඩුයි. දැන් මොකද්ද ජීවන්ත ලොකු වෙලා කවුරු වෙන්න හිතාගෙන ඉන්නේ? ඈ පුතේ? තාම එහෙම හිතලා නැහැ. මොනවද වැඩිපුරම ආස විෂය මොනවද? වැඩිපුරම ආස විෂය මේ විද්‍යාව. විද්‍යාවට මොනවද තියෙන්නේ? තාත්තට මොන වගේ තිබ්බොත් හොඳ? රෝදපුඩුවක් දාලා කකුලක් තිබ්බා නම් තමයි. එතකොට තාත්තව බලා ගන්න පුළුවන් ඔයාලට? ඔව්. චුටි පුතා නම් මොකද්ද? ජනග්‍ර කෞශල්‍ය. ඈ? ජනග්‍ර කෞශල්‍ය. ජනග්‍ර? සා ලස්සන නමන්නේ. කවුද නම දාලා දෙන්නේ? අම්මද? ඈ? තාත්තද? එහෙම දන්නේ නැද්ද? ජනග්‍ර මොනවද පුතේ ඔයාගේ තියෙන බලාපොරොත්තු? බලාපොරොත්තු කියන්නේ තාත්තට කකුල දා ගන්නයි. ඉස්කෝලේ යන අඩුපාඩු ගාය. මම කරන්න ජනග්‍රගේ අඩුපාඩු ටික ඉස්කෝලේ යන්න අවශ්‍යව ටික සහ අයියාගේ වටිකයි අනිත් අයියාගේ වටිකයි මට එක කොලේක ලියලා දෙනවද? ඈ මාව බලන්නම් උත්සාහ කරලා ඒවා ටික බොහොම ඉක්මනට ගෙනත් දෙන්න. එතකොට පාසල් කටයුතු වැඩ ටික හරියට කරගන්න ඕනේ. ඔව්. හරි. ලියලා දෙන්නකෝ බලන්න ඈ. මේක මොන මොනක් තියෙන්නේ? නම් ටික දාලා තුන් දිනකට අවශ්‍ය වෙද තියෙන්නේ. ඉස්කෝලේ යන්න ඕනේ ඒවා. තුන් දිනකට සපතු නැද්ද? නිල්, කළු, රතු පෑ. එතකොට මෙයාට සපතු තියෙනවද කසුන්ට? එයාට තියෙනවා. එතකොට ජීවන්ත පුතාද? අනිත් අයියා. එයාට සපතු තියෙනවද? එතකොට පුතේ සපතු තියෙනවා. සයිස් එක එහෙම බෑ. සයිස් එකත් ලියන්න ඕනේ. සයිස් එක ලියන්න ඕනේ. අලවණේවද මේ ඉස්කෝලේට දාන්නේ ලේස් ගැට ගහනේවද? ලේස් ගැට. ඒකත් පුතේ ලියන්න ලේස් කියලා ලියන්න සයිස් එක ලියන්න සපත්තුවට. හරිද? එතකොට පාට